අපි යාඥා අසන තැනන් වහන්සේට ප්‍රශංසා වේවා. මගේ සහෝදර සහෝදරී මේ උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනයට එකඟව මෙන්න මේ සිතුවිල්ල අපි අපේ ජීවිතයට ඇතුල් කරගන්න යනවා. මොකද්ද අපි සමහර දේවල් වඩා ඕනෑකමින් කරනවා. අපි සමහර දේවල් එච්චර ඕනෑකමකින් නිමී කරන ඒවා පුරුද්දට කරනවා. නැත්තම් ඒවා කරන්න ඕන නිසා කරනවා. මේ ඔබගේ මගේ තත්ත්වය ගැන අපි කතා කරන්නේ. හැබැයි ලූක් සුභාරංචියේ 22:44 වෙනි පදේ අපිට මතක් කරනවා යේසුස් වහන්සේගේ ආදර්ශය. උන්වහන්සේ මහත් වේදනා විඳිනසේක් වඩා ඕනෑකමින් යාඥා කළසේක. මගේ සහෝදරය සහෝදරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගන්න අපි යාඥාව කියන මේ දෙවියන් වහන්සේට කතා කරන්න උන්වහන්සේට විතර ලං වෙන්න උන්වහන්සේත් එක්ක අදහස් බෙදා ගන්න අපිට දීලා තියෙන අවස්ථාව අපි කොච්චර අගය කරලා සලකනවද? මේක දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිස්සයාට එහෙම බෙදා ගන්න කෙනෙක් නැහනේ. ඒගොල්ලන් කතා කරනව විතරයිනේ. හැබැයි බලන්න කිතුබැතයන් හැටියට උන්වහන්සේ ජීවමානව අපිට ඇහුම්කන් දෙන දෙවිපියාණන් වහන්සේට අපි යාඥා කරන්න ඕනේ කොහොමද? යේසුස් වහන්සේගේ ආදර්ශය කොයි විදිහටද අපිට දෙන්නේ? වඩා වේදනා විඳිනවා, වඩා ඕනකමින් යාඥා කරනවා. අපි වඩා වේදනා විඳිනකොට එච්චර හිතෙන්නේ නැද්ද අපිට යාඥා කරන්න? එතකොට අමාරුයිද යාඥා කරගන්න? ඔව්, මිනිසයන් හැටියට විවිධ දේවල් වලට මූණ දෙන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ වඩා වේදනා විඳිනකොට වඩා ඕනකමින්, උන්වහන්සේ අනිත් වෙලාවල්දී ඕනකමින් යාඥා කරේ නැත්තේ නෑ, ඕනකමින් යාඥා කරා. උන්වහන්සේගේ ඒ යාඥාව ඕනකමින් තමයි හැම වෙලේම කරේ. හැබැයි වේදනාව වැඩි වෙන ප්‍රමාණයට උන්වහන්සේගේ යාඥාව වැඩි වුණා. මගේ සහෝදරය සහෝදරී, අපේ ජීවිතේ උන්වහන්සේට ලංවීම, කතා කිරීම දවස ගානේ වැඩි වෙනවද? මේ පොළව එන්නේ අමාරු වෙනවා. එහෙනම් උන්වහන්සේට ලං වෙනකොට, වඩා වේදනාවල් වැඩි වෙනකොට, මේ පොළවේ ගාවිනාවල් වැඩි වෙනකොට අපි උන්වහන්සේට වඩා ලං වෙමුද? වඩා ඕනෑකමින් යාඥා කරමුද? නොකඩවා යාඥා කරමුද? අවදියෙන් ඉඳ යාඥා කරමුද? උන්වහන්සේ මේක අපෙන් බලාපොරොත්තු වෙනවා. මගේ සහෝදර සහෝදරී, ඔබ ඒක කරනවා නම් ඔබ ජීවිතය ජය ගන්නවා. යේසුස් වහන්සේ ජය ගත්තා. උන්වහන්සේ වඩා ඕනෑකමින් යාඥා කරා. උන්වහන්සේ පියාණන් වහන්සේට වඩා ඕනෑකමින් ලං වුණා. උන්වහන්සේ කුරුසේ ජය ගත්තා. අද දවසේ උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා, අපිට ජය දෙන්න. ඉතින් ඒ දෙවිඳුන්ට මේ උදෑසනත් ප්‍රශංසා වේවා. ඉතින් තීරණයක් ගමු. මම යාඥා කරන්න ඕන ඕනෑකමින්, මම යාඥා කරන්න ඕන පුරුද්දට නෙමෙයි, මම යාඥා කරන්න ඕන ඕනෑකමින්. එන්න එන්න වේදනාව වැඩි, මම ඕනෑකමින් යාඥා කරනවා. ඔබට ජේසු පිටයි. සුබ දවසක්.